ప్లేస్ అవిలనా అనేది అవిల బలం ఆశ ఇది హాయ్ యాలోనే కుహమద్ ඉතින් අද අපි පොඩි ට්‍රිප් එකක් යන්න හදන්නේ. දැන් වෙලාව පාන්දර 2:00. ඉතින් ඔයාලා දකින්න ඇති අපි අද කොහෙද යන්නේ කියලා හොරන් තැන්න බලන්න තමයි යන්නේ. අපි ඊළඟට මෙතනින් නැවැත්තුව උදේට කන්න. දැන් වෙලාව තිබ්බා 6:50 විතර උදේ. එතන යාළුවෝ දෙන්නෙකුත් හිටියා. යාළුවත් එක්ක ෂෙයා කරගෙන අපි කෑවේ. ඒ කාලා අපි ආයේ ගමන යන පිටත් වුණා. එන්ට්‍රන්ස් එක ගාවට ආවා 8:30 වගේ වෙද්දී. එතනම වොෂ්රූම් තියෙනවා. ඔයාලට පුළුවන් ෆුල් ක්ලීන් වෙලා යන්න එතන. අපි දැන් ෆ්‍රෙෂ් වෙලා හැම ඉවරයි. ඊළඟට අපි යන්න හදන්නේ වාහනේ පාක් කරන්න පාකින් එකට. එතනින් වාහනේ පාක් කරලා තමයි ඊළඟට අපි යන්න හදන්නේ. මන්නං ආවේ ආෆ්ටර් ලොง ටයිම්. මොකද මං අවුරුදු 7-8කට උඩදි තමයි ඇවිත් තියෙන්නේ. හැබැයි මට මේ කිසි දෙයක් නම් මතක නැහැ. මොනවාද තිබ්බේ මොනවාද කරේ කියන එක කිසි දෙයක්ම මතක නැහැ. ඔන්න අපි දැන් ට්‍රේල් එක ස්ටාර්ට් කරන්නයි යන්නේ. ඔයාලට තව දෙයක් කියන්න ඕන. මෙතනින් යද්දී ප්ලාස්ටික්වත් පොලිතින්වත් කරන් යන්න එපා මෙතනින් යද්දී. මොකද ටොෆි කොලයක්වත් අපිට ගෙනියන්න දෙන්නේ නැහැ. ඉස්සරහා චෙක් කරන චෙක් පොයින්ට් එකක් තියෙනවා. එතන ඔක්කොම අපේ බෑග්ස් චෙක් කරනවා පොලිතින් ප්ලාස්ටික් ගෙනියනවාද කියලා. ඒක හින්දා කිසිම දෙයක් ගෙනියන්න එපා. අපිත් දන්නේ නැතුව අපිත් ගෙනිච්චා. ඊට පස්සේ එයාලා කඩදාසි කවර වලට ඒ දේවල් අපිට දාලා දුන්නා. ඒක ඇත්තටම හොඳ දෙයක්. මොකද මේ ගම්මන ආරම්භයේදී සහ අවසානයේ වෙනකම්ම මං කිසිම තැනක දැක්කේ නෑ ප්ලාස්ටික්වත් පොලිතින්වත් කිසිම දෙයක් තියෙනවා. අපි දැන් වෙන කොහේ හරි ගියාම පොඩි හරි දෙයක් තියෙනවනේ මේ ගමනාන්තයේදී නම්. ඒ කිසිම දෙයක් මම දැක්කේ නෑ. එක කෑල්ලක්වත් තියෙනවා. ඉතින් අපි හැමෝම පරිසර හිතකාමී වෙන්න ඕන. අපේ තියෙන දේවල් අපි රැක ගන්න ඕන. ඒක නිසා ඔයාලත් යද්දී කිසිම දෙයක් අරගෙන යන්න එපා.
ඒ කියන්නේ වම්ද ලස්සන දකුණද? මල්ලි කොහොමද වගේන්නේ? දකුණු පැත්තේ. Let's go. අපි ගමන පටන් ගත්තේ දකුණු පැත්තේ. ඒ කියන්නේ බේකන් සැල්ල පැත්තෙන් තමයි පටන් ගත්තේ. ඒ පැත්තෙන් යද්දි චුට්ටක් ලේසි. මොකද ගොඩක් වෙලාට ඒ පාර ලේසි. අපි ආවේ අනිත් පැත්තෙන්, කියන්නේ වම් පැත්තෙන්. ඒ පැත්තෙන් එද්දි චුට්ටක් ගල් එක්ක ඒ පාරවල් චුට්ට අමාරුයි. ඒක නිසා වල යද්දි දකුණු පැත්තෙන් යනවා නම් ලේසි. මොකද ඒකට මහන්සි අඩු නිසා. සමාරු කියනවා හොටන් තැන්න කාන්තාවක්ගේ හිතක් වගේලු. ඒ කියන්නේ වෙලාවකට කේන්ති යනවා, තරහෙන් ඉන්නවා, නපුරු වෙනවා, ඒ වගේම වෙලාවකට අඬනවා, නමුත් ආයේ හිනා වෙනවා. ඒ වගේ හොටන් තැන්නත් කාලගුණ தත්ත්වෙ මොහොතින් මොහොත වෙනස් වෙනවා. දැන් අපි යද්දි එක වෙලාවකට වහිපොද එනවා, ආයේ සීතල එනවා, ආයේ අවුරශ්මිය වැඩි වෙනවා. ඉතින් මොහොතින් මොහොත වෙනස් වෙන නිසා හොටන් තැන්න කාන්තාවක්ගේ හිතක් වගේ සමාන කරලා කියනවා. අපි දැන් යන්නේ බේකන් සැල්ල බලන්න. මෙතන ස්විමින් වලට කොහොමද වත්න බෑ. බෝඩ් එකකුත් ගහලා තියෙනවා. ඒ වගේම ස්විමින් වලට විතරක් නෙමෙයි, බහින්න කරන්නවත් යන්න එපා. මාර රිස්කි. වතුර ස්පාර පුදුම සැරක් තියෙන්නේ. හොටන් තැන්න ගත්තහම මේ ප්‍රදේශයේ, ඒ කියන්නේ භූමිය ගත්තහම දේශගුණ තත්ත්වයෙන් ඉතාම සෞම්‍ය සිසිලක් ගෙන දෙන දේශගුණ තත්ත්වයක් තමයි තියෙන්නේ. මේකේ වර්ෂාපතනය වාර්ෂිකව මිලිමීටර 2500කට විතර වැඩි. ඔයාලා නූරේලී ඉඳලා එනවනම් මේ නූරේලී ඉඳලා කිලෝමීටර් 35ක් විතර දුරින් තමයි මේ ප්‍රදේශය තියෙන්නේ. මේ ප්‍රදේශය හෙක්ටයාර් 3160ක් වගේ ගණන් බල්ලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. දැන් නම් චුට්ටක් විතර අපිට මහන්සි. ඒකම අපි චුට්ටක් වාඩි වෙලා හිටියා. මේ වෙලේ කාලගුණය ගත්තහම සීතලක් එක්ක අවුරශ්මියක් තියෙනවා. අර එහෙම ලොකෝ මහන්සියක් නැහැ. අර චුට්ට කකුල් රිදෙන හින්දා අපි වාඩිලා ඉඳලා ආයෙත් අපි යන්න පටන් ගත්තා. ඔන්න යාළුවනේ අපි හිමීට හිමීට ඇවිත් ලෝකාන්තය ළඟට ආවා. දැන් ඉතින් අපි එතනට යද්දී මේ මීදුම ටිකක් අඩු වෙලා තිබ්බේ. ඒකින් අපි ක්ලියර් එකට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් එතන අපි ගිහිල්ලා වීඩියෝස් ටිකක් අරගෙන ෆොටෝස් ටිකක් අරගෙන ආයි පොඩි වෙලාවකින් මීදුමෙන් වැහුණා එතන. ලෝකාන්තයක් හරි හම්බුණා, ලොකු එක හම්බුණා, පොඩි එක හොයාගෙන යනවා. දන්නේ මෙහෙම ලෝකාන්තයක් තියෙනවා.
මල් ගොඩාක් තියෙනවා මේ එක මලක් පුංචි ලෝකාන්තය බලන්න මේ පාර දකිද්දී ඔයාලට මොනවද හිතෙන්නේ මට නම් හිතුනේ ශ්‍රී පාදයට යන පාර හොඳයි කියලා ඒත් ඉතින් අපි කොහොම හරි ආවා
මේ තියෙන්නේ මෙතන ඔයාලට මතක ඇති මං කලින් පෙන්නුවා අපි ගියේ දකුණු පැත්තෙන් එතකොට අපි ආවේ වම් පැත්තෙන් කියන්නේ පුංචි ලෝකාන්තයේ පැත්තෙන් මං නම් කියන්නේ ඔයාලා දකුණු පැත්තේ යන්න ඒක ලේසි මොකද අර පැත්තෙන් යද්දී ටිකක් මහන්සි මොකද ගල් එක්ක තමයි පාරවල් තියෙන්නේ අපි දැන් එක්සිට් වුණා අපි එක්සිට් වෙද්දී වෙලාව තිබ්බේ හවස 4:00 කාලට විතර